ා වැඩමවාහිදිින ගෞරවනය දේශකයණන් වහන්සේ, රාගම දඹුව ශ්‍රී ලංකා රාමාධෙපති ශ්‍රී ලංකා පදනම්මායතනයේ දුරස්ථහා ව්‍යවෘත අධ්‍යාපනාංශයේ අංශාධෙපති ශ්‍රී ලංකා ගුවන් විදුලි संස්ථාවේ උපදේශක පෝජජ්‍ය පාද පට්ටියවෙල මහින්ද ස්වාමීන් වහන්සේ. ෝණය දේශකයණන් වහන්සේට සියලූ පින්වතුන් වෙනුවෙන් දැහැත්වට්ටේ පූජා කොට ආරාධනා කරන්නට යෙදුනේ පෙන්වන්ත සුනිල් විමලරත්න මහතා සමඟ පෙන්වන්ත කාන්ති ජයිස්සේ කර මැතිනිය විසින්. ධර්මදේශනාවේ දායකත්වයන් පානදුර අලුබෝමොල්ල නයනා ශිරෝමණි මැනික්පොර මැතිනිය වස්කඩුව බන්්ඩාරගම පාර, න් ජැස්සේකර මැතිණිය, බෙලියත්ත පල්ලත්තර එල්සින් අනායක මැතිනියගේ දූදරු පිරිස, බර්ලැස් ගමෝ වෙවපාර, නිල්මිනි ගල් හෙන මැතිණිය, එඹුල් ගස් දෙනිය කෑගල්ලපාර P.H. චිත්‍රාමිණවිය ගලගෙදර නිකතැන්න H.M ජයන්ති කුමාරි හේරත් මැතිනිය, කොස්ගම පහල කොස්ගම PK. ප්‍රේමාච චන්ද්‍රසේකර මැතිනිය සමඟ බොරෙල්ල, සර්පටයින් පාර පින්වන්ත, ඒජීවි පතිරණ ප්‍රධාන පවුලේසිියලු දෙනා. සැදැහැවතුනි ධර්මස්ත්‍රවනය සඳහා තිසරණ සහිත පංචසේලය සමාධන්වීමට අපි නමස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධහන් සැරනංගච්ඡාමි බුද්ධන් සරණං ගච්ඡා මෙම්

द धම सరణangaచම दतेయMPේసgang சరනangaచම दේ සhang सరణගచම අतेయMPේ බुදधంసరනangaచම තපේ බුද्धం सරణangaచම අतेయපේ धම சరනගచම තතිපి දමంసరణangaచමి තతయම්පේసంగం சరනගచම තතිපి සంగంసరణගచමి මානతපత வேරමනසි හപදං සමාධയමි පනතිපතා විර්මණීසික පදං සමධයාමි අതන්නදානവේරමනීසි ഹපදං සමාධయමි අධන්නධනവරමණී සිిக்காපදං සමාධයාමේ ආමසు මిචචරവරමනී సഹపදං సමාධయම කාමසూ මిච්ಚාචරವරමणී සික්க்காපදంసමාධයාමේ මुසාವදා வேරමනි सखाಪදం සමාධමි මुසාවාදාවෙරමණී සිக்காපදං සමාධයාමේ ්‍රමේරය මජජ පමදठනා வேරමනි සි сегодняшнийපදං සමාධමී සුරමේරය මජ්‍ය පමදට්ටානාවෙරමනී සිකාපදන් සමාධයාමි සමන්තාචක්හවාලේ සු අත්‍රගච ජන්තුදවත සදধাංමං முනිරජස්ස சුනන්තු සගහමुකදං ධම්ම සවනකාලවයං පදන්ත धම්මసවනka අం බදత धම්මసవනkaල ayaం බදత නমতাස්ස भගವතો අරহাতો සම්මා සම්බුදදස නমতাස भගವতો අරહতો සම්මා සම්බුදදස්্য නমতাස්ස भගವতો අරહতෝ சමාສbut යpapang kaangคําang குසනපທති su imangล kang පහසේති අබාමුත්තව චන්දිමාති ශ්‍රධාබුද්ධි සම්පන්න පිංවතුනිි අද මම ධර්ම මාතෘකා වසයෙන් තබාගත්තේ ඔබට මට වැදගත්වන පලදායි වන සහ අපි වැඩිපුර අවධානය යොමු නොකරන. එහෙත් අපට තදින්දැනන මතෘකාවක් සබධව. පසුතවීම කලකිරීම කියන කාරණය ගැන තමයි අදමම සාකච්ඡා කරන්න යන්න. වෙනත් විදිියකට කිවෝතුන් අපේ සිතට නැගෙන සිතුවිල්ලි අතර අකුසල සිතුවිලි වලින් කුක්කුච්ච කියන චෛතසිකය සිතුවිල්ල ගැන පසුතැවීම කලකිරීම කියන අදහසයිම කුක්කුච්ච කියන සිතුවිල්ලේ මූලික අදහස. කුද්දග නිකායේ ධම්මපද පාලියන ගාථාවකු මම ධර්ම මාතෘකා අවසයෙන් තබා ගත්තේ මෙම ගාථාව දේශනා කරන්ට මුල්ලුණේ පදනම වනේ අංගුලිමාල මහරහතාන් වහන්සේ. ඔබ හැමෝම අහල තියෙනවා උන්වහන්සේගේ ජීවිත කතාව උන්වහන්සේ පැවිදිවීමට පෙර කුඩාකාලේ ඉතා දක්ෂ විනීත ගුණගරුක ශිශ්්‍යයෙක්. වැරදි උපදේශයේ නිසා ඇහපතට යොමු වෙලා මම් පහරන්නෙක් සොරෙක් පවට පත්වෙලා මිනි මරුවෙක් පවට පත්වෙලා ජීවිතේම අඳුරට පත්කරගත්ත පුද්ජලෙක් බවට පත්වෙච්ච කතාවත් අපි අහල තියෙනවා. ගුරුපූජාවක් කරන්න මිනිස්සු දහසක් මරලා ඇගිල්ලි එල්ලගෙන කරේතියාගෙන හිටිය නිසාම ට අංගුලිමාල කියන නම ලැබුණු බවත් ඔබ දන්න. අපි දන්න කතාව. අන්තිම මොහොතේ මිනිස්සු නමසේ අනුනමයක් මරලා තව එක ඇගිල්ලයි ඉතුරුවතියෙන්නේ ඒ තව එක මරණයක් සිද්ධකරොත් දහස සම්පූර්ණවෙන්න ඔන්න මෙන්න තිපියද තගේ ආදරබර මෑණියන් කලේට එනවා පුතුනුවන් බේරගන්න ඇයි බේරගන්න එන්නේ කුසල් රජ්ජුරුව මේ අංගුලි මාල කියන චෞරයා මිනිීමරුව අල්ලලා සිරබාරයට ගන්න සේනාව එවල තියන මොහොතක දිල්ලේ උනවෙච්ච ආදරය උතුරාගිය මව මරු කටට එනවා වගේ තමඟ පුතා බේරගන්න එවා. බුදුන් වහන්සේ ලෝබලා වධාරනවා මහා කරුණා මෛත්‍රියෙන් යුතුව. නිමේසයක් හෝ පමාවුණොත් මව මරා ආනන්තරිය පාපකරුමයක් කරගන්න බව උන්වහන්සේට දිවැසිං පේනවා. බුදුන් වහන්සේ වහාවහා එම කැලේට වඩිනවා. අංගුලිමාල මේමොහොතේ මව ඇතෑරලා බුදුන් වහන්සේ පසු පසදුවයනවා. බුදුන් වහන්සේ මරලා. ඒ ඇගිල්ලෙන් දහස සම්පූර්ණ කරගෙන ගුරු පූජාව කිරීම අදහසින්. ඒ කොට සත් අපි දාන. අවසානයේ බුදුහාමුදුරෝ මේ අංගුලි මාල්ල පසු පස්සේ එලවනකොට බුදුහාමුදුරෝ ඊට වඩා වේගෙන් දුවනවා. තැ අපිහිතලදන්න බදුහා දුරුවේගෙන් අඩියතියන් නෑ ගමන් කරන්න නෑගට බන්න තැනට සුදුසු. නුවන ඥානය උන්වහන්සේ පාවිච්චි කරනවා ට බුදහාමුදුරුවෝන්ගගේ වේගයත් එක් අංගුලිමාලයට දවාගන්න බෑ ඇවිදින්න බෑ හති වැටෙනවා මහන්සි වෙනවා. එවල අංගුලිමාල නැවතිලා කියනවා ඔහොම නවතින්න මහන. බුදුහාමතුරුව වේගෙන් ඇවිදින ගමන් අංගුලි මාල්ට කියනවාම කක්දක ඇන්නේ. මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න අංගුලිමාට දැන් හරි පස්්නේ දැ නැවතිලා ඉන්නේ කවුද අංගුලිමාල වේගෙන් යන්නේ කවුත වඩින්නේ කවුද බුදු හාමුදුරුව වේගෙන් වඩමින් සිටින බුදුන් වහන්සේ කියනවා මම නැවතිලා ඉන්නේ නැවතිලා ඉන්න කෙනාට කියනවා ඔබ නවතින්න කිය මෙන්න මේක තමයි දැ අපි මනෝවිද්‍යාවත් කියන්න ප්‍රජානනය කියලා. කෑ බුද්ධිය අවස්සලගන්නවා පුද්ජලයකුගේ. සාමානයෙන් අපි කලබල වනාම ගැටලුකාරයේ තත්ත්වයකට මුහුණ පෑවාම ඔලුව අවුල්ලුනාම මේ ප්‍රජාණනය කියන එක බුද්තිමය බලපෑම අප තාවකාලිකෝ ඉවත්වනවා. කේන්තිකයා මේකන අතටහුවෙන හල දන්නේ. වචන පෙලීට දාන්නේ ටික වෙලාගේල පෑක හමරත් දෙක් හිල පස්සව අපිකෑරන්නේ මං චර හිතුවෙන සමාවෙන්න ඔගේ දෙවල් පෞච්චිකයන ප්‍රජානය කියන එක ඒ මොහොතේ යටපත්ව වෙනවා. බුද්ධිමේ සාධකය යටපත්වෙනවා. අංගුලිමාල නැවැතිලා ඉදිමින් මේ බුදුහාමුදුරෝ කියපු කාරණය ගැන කල්පනා කරනවා. උන්වහන්සේ, ඇවිදිමිින් වේගෙන් නැවතිලා ඉන්නවා කියලා කියනවා. නැවතිච්ච මට නවතින්න කියනවා. ඔන අංගුලිමාලගේ බුද්ධිය පහල වෙනවා. මොකක්දමේ කියන්නේ කියල තේරුම් ගනවා. බුදුන් වහන්සේ ඔහුගේ නැනවත් බවතේරුම් අරගෙන. බුද්ධිමය සාධකය හොඳින්තේරුන් අරගෙන ධර්මේ දෙසනා කරනවා ඔහු. රහතන් වහන්සේ කෙනෙක් බෝ්ට පත්වනෝ අපි අහල තින කතාවනේ. දැන් ඔහොම ඉඳලා ඉතාහොඳින් අංගුලිමාල්ල මහරහතන් වහන්සේ ජීවිතය ගත කරලා අන්තිමට අපවත්වන අපත්න. අපවත් වනාට පස්සේ දම්සභා මණ්ඩපේට රැස්වෙච්ච අනිත් සාමීන්වහන්සේලා කල්පනා කරනවා මේ රහත් නොවිච්චය රහත් අතට පත් නොවිච්චය මේ සංවාධ කරන්නේ ඔය අංගුලිමාලා හාමුදුරුව රහතන් වහසේ කියලා දන්න ෑමිගොල්ලු ය අංගුලිමාලා හාමුදුරුව. මහනවෙන්න කලින් මිනිස්සු නමසය අනු නමයක් මැරුවවා. තව පොඩ්ඩ අම්මත් මරනවා. බුදු හාමුදුරගේ නැත්තන් ඔච්චර පෞක්රලා අන්තිමට මහනවෙලා හිටපු අංගුලිමාල හාමුදුරුව මරණින් පස්සෙ කොහේ ඇද්ද. සමාරකිනෝ අනුමානයක් නෑ කොහ යන්න ඇද. අපාහයන්න ඇති. අපාගත වෙන්න ඇති. ගඩි සංඛකයවදනේ මිනිස්සු නමසය අනුනමයක්ත් මරලා ඔන්න ඔහොම කතාාවෙන අතරතුරේ බුදු හාමුදුරුවෝ දන් සබාමණ්ඩ පේට වඩිනවා සුපුරුදු පරිදිම උන්හන්සේ නවා මංගන්න කලින් මොනො කතා කර කර හිටිය. ඔන්න කියනවා අනේ අපි කතා කර කර හිටියේ. ඊයේ අපවත්්‍රේලා ආදාහනය කටයුතු කරපු අංගුලිමමාල හාමුදුරුව කොහේ උපදින්න ඇතිද කියලා. බුදු හාමුදුරුව මදද සිනා පහලා. ස කරනවා අංගුලිමා මැරුණනෙවෙයි මොකදදනේ. අපවත් වනාටත් වඩා අංගුලිමාල පරිනිර්වානය කරා අපවත්වීම පරිනිර්වාණය කියන්නේ දෙකක්. අපවත්වනෝ කියන්නේ සාමින්න් වහන්සේට ගෞරවා්‍යතුව පාවිච්චික කන්න වචන න නේද. මැරුණ කියල කියන්නේ. හැබැයි පරිනිර්වාණයට පත්වෙනවා කියල කියන්නේ මොකක්ද. පරි නිර්වාන නැවත නිවනට පත්වනා මොකද මේ නැවත නින නිර්වාණය කොටස් දෙකයි සෝපදිශේෂ නිර්වාණය අනුපදිශේෂ නිර්වාණය. ඉස්කන්ද පරි නිර්වාණය ඉට කලින් ක්ලේෂ පරි නිර්වාණය කොටස් දෙකර පදෙනවා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා අංගුලි මාල්ල මහරහතන් වහන්සේ නමක්ෂියලුක ලේෂයන් ප්‍රහීන කළ. උන් වහංසයන්තිමට පරිනිර්වානයට පත්වනා ඉස්කන්ද පරිනිර්වාණයක්ත් සිද්ධ කරගත්තා. සාරීරික වශයෙන් ඇතිවින දුකදෝමනස්සේනුත් නැති කරා. එම කියලා බුදහාදුරෝ දශනා කරනවා යස්සපාපං කතංකම්මං අපි යම් යම් වැරදි කරනවා. අකුසල වැඩ කරනවා. පවුවැඩ කරනවා. හැබැයි කුසලේන පීතියති. ඒක ඕන්නන් ඒ පවුවැ අකුසල වැඩ නරක වැඩ බලගතු කුසල කර්මවලින් මොනොකරන පුළුවන්ද. වහන්න පුළුවන්. බලගත කුසල කර්මවලින් වහන්න පුළුවන්. සෝ ඉමං ලෝකයේ පභාසේති. ලෝක ප්‍රභාසර විදියට හරියට මොනවාගේද අබාමුතෝව චන්ந்தිமா වලා පටලින් වැහිලතියෙන සந்த වලාපටලේ ඇත්තුනාම හාත්පසම ආලෝකමත් වෙන විදියට ජීවිතයාලෝකුමත් කරන්න පුළුවන් කියලා හරි அූறுු දේශනාව හරි වටිනා දේශනවා. උගක් අපි හිතේතියන් ඉන්න අපේ ඇතින් වරදක් වඋනොදන් උනාම තමයි. ආයි ගොඩේනව බොරු කනස්සල්ලෙන් දුකෙන් පසුතැවීමෙන් ඉන්නවා. හිතුවේ නෑනි මෙහෙම දෙයක් අනේඉතින් මගේ ඇතින් වරදක් වුණනානේ දැම්මොකද කරන්නේ දැන් ගොඩේනවා ොරු දැන් කොහොමද ජීවිතය මෙෙන් එහටමං මූුණ දෙන්නේ ළමයිට කොහොමද මූුණු දෙන්නේ සමාජයට කොහොමද මුහුණ දෙන්නේ. මංකෝහොමද පාරක මේ අඳුමක්ඇදගෙන යන්නේ පාරක බැලහුවක් ඇව කියන කතානෙනෙ. කොහදු මම සාමානයගෙන ප්‍රදියන් දෙගෙන කොහමුතු ම මේ පාරක බැල්ලයන්නේ සමහට තමුණුත්නේ වැරද කල්ලදන්නේ පවල්ල වෙන කවුල්හරි මංකොහොමද මූුණ දෙන්නේ. දැන් හිරියොතප් කියන එක මනුස්සේකුට ඕන ලච්චාබයදක ලජ්ජාපයිදක ඕනමකොට වැරදි වැඩ කරන්න ලච්ච වෙන්න ඕන වැරදි වැඩ කරන්න බයවෙන්න ඕන. එක වෙනම කතන්දරයක්. හැබයි යමක් වනාට පස්සේ කඳුලු ඇගුරුණු මුහුණින් තුව හිතමින් පසුතැවමින් කලකිරීමෙන් යුතුව ඉන්න ගියවත්න් කවද්දාවත් ඒ පුද්ජලයන්ට ගොඩ එන්න හම්බවෙන්නේ නෑ. එක මමකේ හරි අපූරු දේශනාවක් කියලා බුදු හමුදුරුවෝන්ගේ. එතකොට අකුසල චෛතසික ද හතරක් තියෙනවානේ අකුසල සිත්තුල හක්තිනවා. මේ අකුසල චෛතසික දාහතරෙන් කුක්කුච්ච කියන සිතුවිල්ලක්තියනවා. බොහෝවෙලාට තනියෙන් නෙවෙයි ඔොබ අහල තියෙන්නේට තව සිතුවිල්ලක් එකතු කරගෙන උද්දච්ච කුක්කුච්ච කියලා. චෛ දෙකක් එකට එකතු ඒ පංචනීවරණවල තියෙන ප්‍රබේදය හැටිට තමයි මේ උද්ධච්ච කුක්කුච්ච කියනක එකුතු කරන්නේ. අ හිරියෝප් තප්ප කියන සිතුවිලි දෙ එකට එකුතු කරනවාගේ ලජ්ජාබයිදක එකට එකතු කරනවා වගේ. ද්කුක්කුච කන තුවිලි දෙකත් එක්කට එකතු කල්ල තමයි අප කියන්නේ බොහෝ වෙලාවට හෙම එකතු කළ කියන්නේ අපේ හිත එක කරගන්න සමාධගත කරගන්න මේ සිතුවිලි දෙකම එකතු වෙලා නීවරණයක් බවට පත්වෙනවා එකයන්නේ බාදා පමුණවන්නවා හිත තැනක තියාගන්න බැරිවෙන විදියට. එතක්කොට සරලවතේරුම්ගත්තොත් උද්දච්ච කියන්නමුකක්ද හරියටම හරියට. දච්ච ැනමකක්ද නොසන්සුන්ක නොසන්සුන්කම. එතකට නොසන්සුන්කම ඇතිවෙන්නේ හිතේ නොසන්සුන්කම ඇතිවෙනකොට කුක්කුච්ච කියන චෛස්්‍යකේ ඇතිවෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔය නොසන්සුන්කම කියන උද්දච්ච සම්පයුත්ත සිත හැම අකුසල සිතකම යෙදෙනවා. හිත නොසන්සුගුනාම? කරමුණක හිත තියාගන්න බැරිවනාමතමයි නරක වැඩවලට හිතයන්ය. පව වැඩවලට හිතයන්ය. ලෝබය වෙන්න පුළුවන් දේශය වෙන්න පුළුවන් මෝහය වෙන්න පුළුවන් එහවනැත්නං හිරියොප් තප්ත වෙන්න පුළුවන් දෝස යිඉස්සා මච්චරිය වෙන්න පුළුවන් කුක්කුච්ච වෙන්න පුළුවන්. දිට්ටි මාන වෙන්න පුළ මේ ඔක්කොම සිතුවිල්ලි අකුසල. ඒක ඇති වෙන කොටම මෝහසාහගත සිතුවිලි අපට ජනිත වෙනවා. ඒකම උද්දච්ච කියන සිතුවිල්ලත් ඇති වෙනවා. ඇකැන් සිත නොසන්සුන් වෙන කොටනේ වැරදි වැඩවෙන්න අපේ ඇති. සිත නොසන්සුන් වෙනකොට සිත කලබලකාරී වෙනකොට හොදට හිතල බලල වැඩ කරන්න වැරි වෙනකොට අපි නොසන්සුන් වෙනවා නොසන්සුන් වෙනකොට වැරදිවෙන්න තියෙන ඉඩ කඩ වැඩී අතපසුවීම් වැඩි. ඒ උද්දච්ච සම්පයුත්ත බව. දුකුච්ච කියල කියන්නේ සිතේ ඇති වෙන කලකිරීම පසු තැවීම එපාවීම දුක හිතනක හඟක්ය හිතනවානේ ගිහිගේ කලකිරිල තමයි සිදුහත්්කුමාරය ගියේ කියලා අපනුත් තහනුව හාමුදුරුව මහනුනේ ගිහිගේ කල කිරිලද කියලා අවරුදු දාහයෙන් කොළ හැන්දල හෙම්ම හනොන පොඩිහෙකුට ගීග කලකිරෙන පුළුවන්ද. ගිගේ පිළිබඳ අවබෝධයක් අත්වෙන්න පුළුවන්ද. බ ඉ හුඟක් අය දැ බුදුහාම්බුදුරෝ බුද්ධත්වය කරාග ගමනිද සිදුහත්කුමාරයග ගිහිගේ කලකිරලා නෙවෙයි ඒ කියන්නේ අ විසාදය වගේ මානසික රෝගයක් හැදිලා නෙවෙයි. උන්වහන්සේ ගිය ගිහිගේ පිළිබඳ කලකිරීමෙන්ද අවබෝධයද. යතා අවබෝධයෙන් ඇතිව ය තවදුරටත් ප්‍ර්‍යයක්ක්ෂරකර ගැනීම සඳහායි සම්මා සම්බුද්ධත්වය උණහන්ස පැතුය එතත්ත්වයට පත්වනේ. එතකොට කලකිරීම කියන එක කවුරුුවර හිතන නම් මේ කුසලයක් කියලා ඒ බොරුවක් මිත්‍යාවක් කලකිරෙනව කියන්නේ මොකක්ද අකුසල සිතුවිල්ලා. අකුසල සිතුඉල්ල. වැරදි තැනිං හඟාක්කොය පිංහතු අල්ලනවා? මේ ජීවිතේ අනිත්්‍ය ඇයි දුක්කයි අනාත්මයි හින්ද මේ ජීවිතයේ බලනොකොට මේ කෞද් කොයි වෙලා මැරයිද දන්න. ඒ හින්ද මේ ජීවිතය පිළිබඳ කලකිරිල්ලා තමයි අපි ඉන්න කියලා කවරුහැකි නොනං ඒ කුසලයක්ද අකුසලයදද.ඒ කුසලයක්. ලයක්නේ හැයි ජීවිතේ පිල්ිබඳ බෝධයෙන් මං ඉන්න පිීපදනවා මැරෙනවා නැමතුපතිනවා සංසාර ගමන් කරනවා මනුස්්‍යයෝ වෙනවා තිරිසන්න වෙනවා දෙවියෝ වෙනවා ්‍රක්්මයෝ වෙනනවා අපපායනෝ මේක තමයි යතාා ස්වභාාවය කියලා හිතුවා මේක පින්සිතු විල්ල. ඥාන සම්ප්‍රයුත්ත කුසලයක්. ප්‍රඥාවනැමති කුසල චයිස්සික හටගන්නවා ඇන. ජවිතේ පාවෙලා තින්න අනේ මන් න්න ප ිච් හින්ද ජීවත්ව න මැරන්න ැ හිද ජීවත් නවා ලමයි හින්ද ජීවත් වන හොම කියන කතන්දර හොගක් ැන නට. ඒ තු විලි නනිත වෙන කොටම සිත තුල ඇතිවෙන්නේ කුසල සිතු විලිද අකුසල සිතුවිලිද. අකුසැල්ල සිතුවිලි අකුසල සිතුි. එනිසා මේ කුක්කුච්ච කියන සිතුවිල්ල කියන්නෙම යම් පුද්ජලේ රපු වැරදි වැඩගැන්න හිතමින් හිතමින් කල්පනාකරමින් ඉඳලා දුකට පත්තෙන එක. දැංගෝක පැවිදිී ස්වාමීන් වහන්සේ කෙනෙක්කුගෙන් වෙන්නත් පුළුවන් ගිහි කෙනෙකුගෙන් වෙන්නත් පුුවන් හොඳට මතක තිය ගන්න අපි ඇති වැරදි වෙන්න පුළුවන් අකුසල කර්ම වෙන්න පුළුවන්. හැබ ඒක හිතහිත ඒක මෙනෙහි කරකර ඒක කල්පනා කර කර ජීවත්වෙන්න ගියත් කවද්දාවත් එමනුසට ගොඩන්න පුළුවන් හරි අපූරු කතාවක් අපිට හන්න ලැබෙනවා බුදුහාමුදුරුන්ගේ කාලේ අ මහානා ඒකරපත්ත නාගරාජයගේ කතාව ඒකරපත්ත නාගරාජය කෙලකයන්නේ ඔරු කදත්තරං විශාල සිරුරක්ති බිච්චනාගේ. නාගයා සාමාන්‍යස්වරූපයට වඩා විශාල උනාම අද කාලේ වගේ ඒ කාලෙත් මිනිස්සු වැලේවැල් නැතුව පෝලිමට පෝලිමට ගිහි අනවා මේ නෑ අබලන්න. කම්තියනවා වට කියලා හිතාගෙන. වන්දනා කරනවා කිරිවලින් නාවනවා විවිත පූජාවිදි යාග හොම කරනවා. දවසක් ලෝබලා වධාරනකොට බුදුන් වහන්සේ තේරෙනවා වැටහෙනවා නාගරාජයාව ළඟ ඉන්නවා දහස් සංඛ්‍යයාතු මිනිස්සු. අන්ද භක්තියගීලම නාගයාට වදනාමාන කරනවා. පුදසිරිද් දක්වනවා. මමයිතෙන්ට ගියොත් බණිකක්වො. වැඩි පිරිසක් මෙතනඉන්න මිනිස්සු මාර්ගඵල ඔවබෝධ කරගන්නවා කියලා හිතල කල්පනගල බුදුහදුර තැටිහිලේ මිනිසුන්ට ධර්මේ දශනා කරනවා. වැඩි පිරිසක් බනහලා සෝවාආදිී මාර්ග පලවල පිහිටනවා ඒ මිනිස්සු අපපහුයනවා. අන්තිමට බුදුහාමුදුරුවයි නාගරජයයි ඉතුරුවන එකතුෙන ඉතිතුරුවනවා. එදැෙන විතරයින්නේ. නාගේ බඩගාගෙ නැවිල්ල බදුහාමුදුරුන්ගේ ලංඟ පෙනේ තියනවා කඳුලු බේරෙනවා හෝගාල එච්චරයි කතාව. මේ සිද්ධිය භික්‍ෂුන් වහන්සේ ආරක් දන්සභාමණ්ඩබේදී සාකච්ඡාවෙනවා. අ ඇයිද දන්නෑ නාගේ ඇඩුවේ. ඇත්තටම මොකද්දේ කතාව. කෙල වගේ කතාාවට බුදුහාමුදුරුවෝ කියනවා. මනුස්සාත්ම භාවය ලබනෙක ඉතාදුරල බයි. ඊටත් වඩා සද්ධර්මාශය ශ්‍රවනය කරන එක දුර්ලබයි. බුදුන් වහන්සේ කෙනෙක් ලෝ පහලවීම ඉටත් වඩා දුර්ලබයි. දැම් බලන්න බුදුන් වහන්සේ ලෝ පහළවෙලායිවා බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා නාගරාජය එතනමඉන්නවා මේ නාගරාජයාට බුදුහාන්දුරුවගික බණපදයක් ඇහුනෙත් නෑ. ඇහුන් නැතිහින්ද තේරුුණෙත් නෑ. ඒනට ඇහුන් ඇත්ත කන්න නෑන නාගන්ටන ධර්මා අවබෝධය ලබන්න බැර වුණ. එහෙම ඒ සිද්ධිය කියලා බුදුහාන්දුුරුව දේශනා කරනවාර අනිත් භික්ෂූන් වහන්සේලාට ඔබ දන්නවද ඒ නාගරාජයක් කලිම්භවේ කෞුද කියලා කලිම්භවය කෞුද කියලා නැස්ස්වාමීණී. ඒ නාගරාජා ඊට පෙරබවේ ඉතා සිල්වත් කුණවත් ස්වාමීන් වහන්සේම. ොහොමද නාග එක් වුණේ. කොහොමද මේ අපායගේ කොහොද මේ තිරිසම්භවේපු දුනේ. ඉතා සුල් සිල්වැ් ගුණවන්ත හාමුදුරුවෝ මරණාසන්න මොහොතේ යාගේ අතින් වෙච්ච අතපසුුවීමක් පුංචි වැරැද්දක් හිතටවා. මොකදද මේ පාරුවක යනකොට ගංයවර සීමාවට එනකොට ඒ ගංයවර තිබිච්ච අත්තක් කොහොම අල්ලලා ගංයවරට ගොඩ වෙනවා. එහෙම ගොඩ වෙනකොටමකොද වෙන්නේ අර අත්ත කැඩිලා, උපසම්පදා භික්‍ෂූන්ට තියෙනවා විනය නීතියන් ඇවතක් පුංචිවැරදදක් ගස්සල අතුකඩන්න බෑ හේතුනැතු. ගස්ල අතුකපන්න අතුකඩන්න ඕ කරන්න බෑ. එහෙම කරතුන් පෝයසීීමාවකද ඇවැද දෙසලා එක හේතු කියලා භික්ෂූන් සමාකරව ගන්නඕන් උපසම්පදා භික්‍ෂූන් මේ සිල්ුවත් ගුණුවත් හාමුදුරුවන්ට අන්තිම මොහොතේ ලෙඩඇදේ ඉන්නකොට මොකද වනේ. මතකෙටාවා අත්තක්කැඩුනනේද මගේ අතින් මේක පෝයසීමාවකදි මට කියන්න බැරිවුනාානේද කමාකරවගන්න බැරුුණානේද දැන් උන්වහන්සේ කල්පනා කරනවා පුතක්ජනයිනේ. මාර්ග පලාවබෝධ කරල නෑ. උන්වහන්සේ හිතනවා දැංගිවරයි. මගේ සීලේවරයි මගේ ගුණවත් කමයිවරයි. ලොකුවරදදක් මගේ අත්තේ වුණේ. අර මෙතෙක්කල් රැක්කසිල් ඔක්කොමයිවරයි මේ හාමුදුරුවන්ගේ මේ මැරණකම්ම සිහිට අයුමකදද. අත්තක් කඩපු පුංචිවරත් අන්න විපාකය අන්තිවනමක දුණේ. අච්චර සිෙල්වත් ගුණවත් හාමුදුරුවෝ අපාගත වුණ. බුදු දහමහරේ මනොවිද්‍යාත්මකයි. යම් ක්‍රියාවක ප්‍රබලත්වය තීරණ වෙන්නේ ඒ ක්‍රියාවටත් වඩා ඒ ක්‍රියාව කරන මොහොතෙ හිතේ ඇතිවෙච්ච සිතුවිලි සාහිත අනුව. යමක් අපිට තදිින් දැනිනාකාරයානුව. සමහර දේවල් සමහරුන්ට තදින් දෙෙනෙනවා. ඒ සිද්ධියම තවස් සමහරුන්ට ටිකක් සාමාන්‍යලෙස දැනවා. සහරුන්ට දැනි වන. ඒ අපි ගන්න හැටිනේ එක අපි හිතට ගන්න හැටි ඒ අපි මනස අප තහවුරු කරගන්න හැටි. හින්දා මේ කුක්කුච්ච කියන සිතුවිල්ල තියන බලවත්කම තමයි ලෝකෙ වැරදි සිද්ධ වෙනවාපය ඇති. ඒ වැරදි සිද්ධ වනාන්ට ඒ වැරදක් වනාාට පස්සේ වැරදේම එලබිලා හිටියෝත් ජීවිතය අපි ජායගන්න බෑ. අපට තෘප්ත වෙන්න බෑ සතුට වෙන්න බෑ. එක එක පැත්තක් කුක්කුච්ච කියෙන සිතුවිල්ලේ. ඊළඟට කුකුච්ච කියෙන සිතුවිල්ලේ තව පැත්තක් තියනවා තමන්ට කරන්න බැරි කරන්න බැරිවුණු හොඳ වැඩගෙන හිත හිතා කලකිරෙන එක. මේ වාකුසල්ල සිතුවිලි කලා හිතල තිනදේ. බලන්න. සිතුවිලි ගැන අප හිතන්න මම මදුරුවෙක් කත්මල්ල නෑ ඊළඟට මම මේ කවදාවත් උම්ඹලකඩ කෑල්ලක්කත් කන්නෑ ඒ තරමට මම හරි සීලේ රකිනෝ කියලා ඉන්න අය හූල්ල හූල්ල නංගෙදරඉන්නේ පසු තැවීමෙන්නං ගෙදරඉන්නේ උම්බලකඩ කෑල්ලක්කත් කෑවෙනෑ කිව්වට වැඩක් නෑ අකුසල සිතුවිලි බොහෝ හිතපුරා පුරෝගෙනඉන්නේ කිසිම මම කුරාකූමියකටත් කරදර කරන්නෑ කියලා හිතන් ඉන්න කියෙනට හැමවෙලාම හැමදේ මතක වෙනවා හැම වෙලාම ඔවුල්ලෙන්න් හිත පිරිල තියෙනවනම්. විපාකමකක්ද අකුසල සිතු විල්ල හැමවෙලාහමයුතින්නේ උදච්චි සම්පිුතුසිත. එතකොට මේ කරන්න බැරි හොඳ වැඩ කියලා කියනම කද තමන්ට කවදාවත් ඒක කරගන්න බෑ සවමට මතකය සමහර උපාසකම්මලකේනො. අනේ හාමුදුරන්නේ දැන්ඉතින් අතපයවාරුනෑ ඇවිදගන්න බෑ, මංේ දහතේ කල්පනා කරන ඇස් දෙක පියවෙන්න කලින් බුදුන් ඇඩිය දේශය වන්දනා කරල එනැත් නංකොහෝමදයි තිං අනේ මෙහෙම යන්නේ. කෙලත් දිග හුස්මකුත් පිට කරනවා. දැංෙතකොට පින් සිද්ද කකු සැසිතද්ද මේ සිතුයිල්. පින් සිතත්ද්ද කු සැ සිතත්ද. පාර්ථනාව බලාපොරොත්තු බුදුන්වැ බු ඉපදුන දේසයට බුදුන් වැඩහිටිය දේසට ගිහිල්ලා කුසිනානුවර වෙන්න පුළුවන් බුද්ධගයාාව වෙන්න පුළුවන් ලුම්බිනිය වෙන්න පුළුවන් මෙ දකින්න ජියෝමානෝ මට තිීනාසාාව. යන්න බෑනිි අමාරුණි. ඒ ඒ හිතන සිතු විල්ලමකද අකුසල සිතුවිල්ි ඒවගේ තමන් ගේ බාගෙට හදාගන්න තමන්ට හියනෑ ශක්තියනෑ සල්ලිනෑ වාරුවනෑ ඊළඟ තට්ටුව හදාගන්න. හැමදාම ගේස්්‍රහට ගිහිල්ල උඩුදිහා බල්ල හූල්ලනොවා කොහු මහදාගන්නදමක. ඒකත්මොකදද අකුසල සිතු විල්ලි එතකට වෙන්නවනු තමන්ට කළහැකිදේ නිශ්චේතේරුන් කරගෙන ඒ අදිිස්්ඨානයෙන්ගතුව හොඳ ව්‍යයාමෙන් සම්මාව්‍යයාමය සහිතුව ඒ තුළ ගමංකිරීම කුසල සිතු විල්ලක්. එකක හොඳර මතක තියාගන්න. මම කෝමහරයනවා. කෝමහරිමම ශරීපාද කන්දනගෙනවා ශ්‍රීපතු මංග වන්දගරනවා කියල්ලා උපස්සකම්මල මහත්තුුව මාර හරි නගෙන. හම ැගල එනවා. ඒ කුසල සිතක්. හැබැයි ගේ තුළඉඳගෙන මංකොහුම යන්නද මටයන්න බෑණ අනී කියලා කඳුළුව ගුරුණු මුහුණින් හිතුව හිතාගෙන කඳුලුවල ඇස්පුරෝගෙන හිටියෝො. ඒකමකද අක්කුසලසිතා. අකුසල සිතුවෙල්ලා. එද පින්ංවතන හුඟහක් හිතල බලන්න කල්පනා කරන්න. හුඟක් අය හිතනවා අර මම කලින්කිවෝගේ මම කුරාකූම්බෙක්වත් මරලනෑ. උම්ඹලකට කෑල්ලක් කත්කාලනෑ. මම ඉතා හොඳින් හිටියා. කියල එහෙම යම් කිසිකෙනෙ කල්පනා කරන්ට හැබයි අරවගේ සිතුවිලි නං එන්නේ නිතරම මොනවගේ සිතුල උද්දච්ච සම්පියයුත්ත සිතුවෙල්ලා හැමවෙලායම අපිහිතම හොද්දට හැමදාම අමතක වෙලා ලුණතුන් හතර සෑර අද්දාලා. සමහරලාට හැම තැනම අපි පනාවහයවා පනාව සමයි දොල්වියේගහගෙන. සමල්ලාට හැම දාම අපි වැට් යනකොට තක් නවා ොරවැැහවිෙනන ස්සරහ. සමහරල්ලාට අපිට මතක්ක වෙනවා ටැප්පෙ කඇරලනයා වෙමං වහල නිමයිනයාව. මේ සිතු විලිවලට මොකොද කියන්නේ. එතන පානගාතයනෑ තන බොරුකීමන එතන කේලාංකීමන තන පරුසවචනකීමන හැබැයි අමතග වීම. මේ අමතක වීවත් එක සිත කැලමිලි සහගත තත්ත්වය තියවා. ඔබ කවරුවත් හිතුවද අකුසල සිතුවිල්ලක් කිය මේත් අකුසල සිතුවිල්ලක් මයි. හිද අපි තේරුම් ගන්න ඕන ලස්සරට පිළිවෙලකට කලාවකට ජීවත්වෙන එක. පිළිවෙල පවත්වාගෙන යනේක සුන්දරව ජීවත්වෙනක පින්වඩන ප. එහිද මේ කුක්කුච්ච කියන චෛරිසිකය ගැන වැඩි අවධානයක් යොමුකරාම පින්වතුනී හොඳට මතකතියාගන්න ඕනෑම පුද්ජලේ කලකිරෙනකොට. පුද්ජලයක් දුකහිතෙනකොට එපාාවෙනකොට ඒ සිතුවිල්ලත් එ අනිවාර්ය මැතිවෙන තව සිතුවිල්ලක් තමයි උද්දච්ච සම්පයුත්්‍ර සිතුවිල්ල. උද්දච්ච සම්පයුත්්‍ර සිතුවිල්ල කියන්නෙ කලිංකව්වා වගේම කුමක්ද සිතේ නොසංසුන්තාවේ. කලකිරෙන කොට දුක හිතන කොට එපා වෙනකොට නොසංසුන්තාවය හටගන්නවා. එතකොට ආතතිය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනොට මොකද වෙන්නේ ජීවවිද්‍යාත්මක සිරුර වෙන ස්කංවෙන්න පටන්ගන්නවා. හුස්මගන්න වේග වැඩි වෙනවා කෙටි හුස්මගන්නේ හදස් පන්ධනය වැඩි වෙන අනේද. තොට කායික රෝග ලක්ෂනත් ඇතින්න පටන්ගන්නවා. මේ නිසා හොදමදේ තමයි. ඕනොම දෙයක් දිහා අවබෝධයෙන් බලන එක. උදාහරණයටම ගන්නකො අංගුලිමාල මහරහතන් මහන්සේන. උන්වහන්සේ හිතුවනං මම්මි කජුඇටද කොස්සටද මේ එල්ලගෙන හිටියේ මරපු මිනිස්සුන්ගේ ඇගිලිනේද. මැරුව පොඩි ගානද්ද මිනිස්සු නමසය අනුනමයක් නේද. ජීවිතේ ගොඩේනෝ බොරු කියලා හිතුවනං. නහන්සට රහත්තත්ට පත්වන පුළුවන්ද.ැ. බුදුහාතරෝ මෙතනම ඉතා මනෝවිද්‍යාත්මකෝම දශනා කරනවා කුමක්ද කුසලේනපීතියති සමහර අකුසල වැහෙනවා වහන්න පුළුවන් බලගතු කුසල්වලින් ඇබැයි වහන්න බැරි අකුසල කර්මකීපයක් තියෙනවා එමනවද පංචානන්තරිය පාපකරමවා. මමැරීම පියාමැරීම සංගබේදය බුදුන්ගගැන්ගේ ලේසෙලවීම අද පංජානන්තරී පාපකරම. ඒ හැර ඕනම කුසල කර්මයක් අපිට යටපත් කළ හැකි. එක හොඳට අපේ පින්වත් හැමදිනාම අද මතකේට ගන්න සිහියට ගැන්න. දැන්කර්මයේ ප්‍රබේද ගැන කතා කරනකොට? පිහලති නවන ය කිවට එෙනම් කර්මය ගැන කතා කරනකට කියන්නේ. සමුදුර පතුලෙහිටියත් කන්දක් මහාමේරු පර්වතයේ උඩහිටියත් කුහේ හැගිලා ගල්ගුහාාවක හිටියත් විපාකන්න තිනන විපාක දෙනෝමයි කියල කියලති තව කහන පුළුවන්. විපාක දෙන්න පුළුවන්. විපාක දෙන නොදනක තීරණය වෙනවා ගති නිමිති. කාල ප්‍රයෝග කියලා සම්පත්ති හා විපත්ති හතරක් බුදු හාමුදුරුව කර්මයට අදාළ දේශනා කර. පලවෙනික කියන්නේ කර්මය කියන්නේ පහෙන් එකක්. හැමදේම කරමයෙන් සිද්ධ වෙන්නි නෑ. හැම විපාකයක්ම කර්මය නිසාම විපාක දෙඩින්නේ. කර්මය විපාකදීමේදී කුසල පැත්තට හැරෙන්න්න ගති සම්පත්ති කියලෙක් ති නො එකට කරමය බලපාන ගති සම්පති කලනි අප හොඳ මිනිස්සුළங்கඉන්නන. හොඳ ஆශ්‍ර කරනවනங. බලගත පුද්ජලෝකඉන්නනං ඒකාල මොනොහරි අපට විපාග දෙන්න තිනොන අ කුසල් කරම විපාක දෙන්නේ නෑ ඇයි මගේ ොඳකම හිදද. නෑ ඇසුරු කරණය හොඳ හිந்த. மං ලඟින් ඉන්නය හොඳ හිද හෝ බලවතිந்த. සමහරවෙලා வල්ோට දරුව වැදි කராම තාත හොඳනං அம்ම හොඳනங ඇவில்லா? මහලාට හිලදික්ලගේ නො මංම උඹට ගහන්න නෑ ඇයි උඹේ අම්මතාත්තගේ මූන බලාගෙන මටේක කරන්න බෑ. ඒගොල්ලො ගනවත් ඒගොල්ල යහපත්් කලලා ැඟතොට ම බේරුණනෙකුමක් නිසාද. මගේ හොඳකම කරුමේහිද නෙවෙ. ගති සම්පත්තිය හින්ද. ඒවගේම කොච්චර මම හොඳට හිටියත් වැඩක් නැහැ. අම්ම තාත්ත වැරදි වැඩ කරන ෝනම් තාත්ත කසිප්පු විකුණ නෝනං, කොඩු විකුණ නෝනං. ම හොට හිටියත් මට තාත්තකෙදරනෑ මවස්සග න පොලිසි එකමක්ද ගතිඉපත් කාල සම්පත්ති තියෙනවා වහිනකොට හැමෝටම කුසලකර්ම කරපු අයි අකුසලකර්මකරපයි කියල එහෙම බෙදලවාහි නෑනනේ පානකොටත් එහෙමයි සුනාමීනකොටත් එහෙමයි රදර බාද කියෙනකොට එක ගති සම්පත්ති වගේම කාල සම්පත් කාල විපාති ඔහොමේ නවා උපදි සම්පත්තිත් එහෙමයි. හොඳ රූපස්ත්‍රී යක්ත්ති නවා අන හොඳ ඉන්ද්‍රියන් අපිට තියෙනවානං එහෙම වෙලාවල් වලදී අපිට අනිවාරයෙන්ම විපාකදීම ඒ දෙකන සිද්දේ නො. මතන කියන්නගේ එදට ගති සම්පත්ති, උපදි සම්පත්ති, කාල සම්පත්ති, ප්‍රයෝග සම්පත්ති කේලෙ එකක්තියනවා. නරක වැඩක් අකුසලයක් මොනොහරි වනාම හොඳමදේ තමයි කුසලේහිත යෙදවීම ගුසලයේ ක්‍රියාවට නැංවීම එක ප්‍රයෝග සම්පත්තියක් බවට පත්ව වවා එහෙද පින්වතුනි අද දවස්සේ මේ ධර්ම දේශනාවද ඔබ හිතට ගන්න අපි ඇතිං වැරදි වෙන්න පුළුවන්. අපිට දුකහිතන දේවල් වෙන්න පුළුවන්. කලකිරිච්ච දවල් වෙන්න පුළුවන්. හැබැයි එහි එලබිසිහියෙන් ඒ ගැන හිතමින් පසු තැවමින් කලකිරීමෙන් ඉන් නැතුව. ජීවිතේ ජයගන්න ප්‍රයෝග සම්පත්තිය කියන එක ලංකරගන්න කුසලේ හිත යොදවන්න දහමේ හිතය දෙවන්න තමන්ට දුකහිතච් වෙලාවද අකුසලයක් දැනිච් වෙලාවල්දිි පන්සලකට යන්න. ඒ සදහමේ හිත යොදවන්න ජීවිතය ඔබට ජයගන්න පුුවන්. එසේ අංගුලිමාල යම්සේ ජීවිතයේ ජයගත්තේද. පුංචි වරදකින් ඔබේ හිත පසු තැවෙන් නැතුව ඔබේ ජීවිතයේ සාර්ථ කරගන්න සදාමෙහි හිත යොදවක්. සාධෝ සාදෝ සාදෝ ධර්මදේශනාවේ දායකත්වයන් සහිපත්කිරීමට අවසරයි. පානදුර අලුබෝමුල්ල මැදමාවත තුන්සිය එක එල් නිවසේ පදිංචි, නයනාශිරෝමණි මැණික්පුර මැතිනය ධර්මදේශනාවේ දායකත්වයට එක් වන්නේ. අද දිනට යෙදෙන ඇගේ උපන්තිනය වෙනුවෙන් අපේ ඔබතුමියට සුව සපිරී උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන. නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන. දෙදහස් විසිතුුණේ එක කොළොස්වැනි මාසය විසිේ හතරවෙනි දින අස්සුවනි ජන්වදිනය යෙදුනු පියසේනැමැනිෙක් පුර පියාණන්ට දිගාසිරී ප්‍රාර්ථනාකිරීම දෙපාර්ශවය සුජීවත්ව සිටින දෙමෝපියන්ට සහ සහෝද සහෝදරියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනාකිරීම ඕෂද්දී සිතුමිනි සිරිවර්ධන නැතුකේ සිතුම්යාා සිරිවර්ධන දේනයන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල සපලවේවා කියන ප්‍රාර්ථනාව ගෞරවනය දේශකෑණන් වහන්සේට උන්වහන්සේගේ ශාෂනිික කටයුතු වඩාත් පුළුල්වකරගනයාමට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම කා ලෝකවාසී සියල් උදෙනට සුවසෙත ප්‍රාර්ථනාකිරීමේ අරමුණ ද ඇතිවයි අදදින උපන්දිනය සමරණ පානදුරා ලුබෝමුල්ල මැදමාවත තුන්සිය එක එල් නිවසේ පදිංචි පින්වන්ත නායනා ශිරෝමණී මැනිික් පුර මැතිනිය, ධර්මදේශනාවේදායකත්වයට එක් වූයේ. කාන්ති ජයස්සේ කර මැතිනිය බණ්ඩාරගම පාර වස්කඩුව සිට ධර්මදේශනාවේදායකත්වයට එක් වන්නේ තමන්ගේ ජන්මදිනය සිහිපත් කරමින් ජන්මදිනය වෙනුවෙන් අපි ඔබතුමයටත් සුවසපෙරී, උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියගේ සියලූ යහපත් ආකල්ප අපේක්ෂාවන් බලාපොරොත්තු ඉටුවේවා කියන ප්‍රාර්ථනාව කරනවා දෙදහස් විසි එකේ මයි මාසි විසි හතරවෙනිදින මියගිය ආදරණිය ස්වාමයා එජෑසය කර මහතා සහිපත් කිරීම එතුමාට පින්හොනුමෝදැන් කිරීම එඩමන් පතිරණ සීලවත්ති යාමරසිංහ, Mදිසිනරිස් මැසිලින් රූපසිංහ දෙපාර්ශවය දෙමවෝපියන් ඒවගේම මීගිය සංසාරගත සියලූමනෑසියන් සිහිකර පිනුමෝදැන් කිරීම රවිජෑස්සේ කර පුතනුවන් කාංචනා කොඩිපපිලිලේලිය සංකජයසය කර පුතනුවන් දීපිකා ගංගානි ලේලිය ඉන්ද්‍රා පතිරණ වෛලට් ඉද්දමල් ගොඩ සොෝයුරියන් ඒවගේම හසල විමුක්ති සහ සිතුම්යා විමුක්ති නිනශී දම්සරණ මොුබොරු මිනිබෙරියන්ගේ අධ්‍යාපන කටයුතු එයයගේ අනාගත කටයුතු සියල්ල සාර්ථකවේවා කියන උදාර පාර්ථනාවද ඇතිවයි අදදින සිය ජන්වදිනය සමරණ වස්කඩුව බන්්ඩාරගම පාර නිවස්සේ පදිංචි පිින්වන්ත කාන්ති ජෑසේකර මැතිනය ධර්මදේශනාවේ දායකත්වයට එක්වෝයේ. PAඒ චිත්‍රාමණවිය එක සිය හතලිස් එකෙන් පහ කෑගල්ල පාර එම්බෝල්ගස්තනය නිවසේ සිට ධර්මදේශ්නාාවේදාය එකත්වයට එක් වන්නේත් සිය ජන්මදිනය සිහිර ජන්මදිනය වෙනුවෙන් ලෝකවාසයන්ට රටවාසේන්ට තමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අපි චිත්‍රාමේණවියටත් ස්වභෝපන්දිනයක්ව ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒවාගේම මිය ගිය දෙමෝපියන් සිහිකර පින් අනුමෝදැන් කිරීම ජයකොඩි සෝමා ජයකොඩි ස්SA බාලසූරිය නිමල් සූරයා රච්චි වසන්තා ජයකොඩි මහින්දවෙ ජෙස්සේ කර මාලනිි ජයකොඩි මේ සීලු දෙනාට නිර්වාණ සම්පත් ප්‍රාර්ථනා කිරීම උතුම් වූ ධර්මවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව රෝගාතුරව සිටින සෙනවිරත්න ජයකොඩි සොහහිුරා ප්‍රධාන අනෙකුත් සිරු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය පතා අද දවසේ ධර්ම දශනාවේ දායකත්වයට එක්වන්නේ අද දින උපන්දනය සමරණ එබුල්ගස් දෙනිය කෑගල්ල පාර, එකසය හතලිස් එකෙන් පහ නිවසේ පදිංචි, P.ඒ. චිත්‍රාමෙනෙවිය ප්‍රධාන පවුලි සලු දෙනා. කොස්ගම පහල කොස්ගම ශ්‍රීලංකාවිය රෘත්ත විශ්වද්‍යාලයේ ජේස්ට අධ්‍යාපන සහකාරලෙස කටයුතු කර විශ්්‍රාමිකව සිටින PK. ප්‍රේමා චන්ද්‍රසේකර මැතිනියගේ හැත්ත හයිවෙනි ජන්මදිනයාද අපි ඔබතුමියටත් සුබූ පන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරන ඔබතුමියගේ. ඉදිරි කටයුතු සියල්ල සපලවේවා කියන ප්‍රාර්ථනාව ඒවාගේම සවන් දෙන සෑම දෙනාටම සුවසත ප්‍රාර්ථනා කිරීම ඇගේ. අපේක්ෂාව. ෞරවනය දේශකාණන් වහන්සේට ඔන්වහන්සේගේ ශාෂනක කටයුතු කරගනයාමට නිරෝගී සෝය ලැබේවා කියන ප්‍රාර්ථනාවමියගිය දෙමෝපියන් ප්‍රධාන සංසාරගත සියලුම මියගිය නෑසිියන්ට හිතමිතුරන්ට පින් අනුමෝදැන් කිරීමත් සුජීවත්වසිටින සලු දෙනාගේ සියලු බලාපොරොත්තු ඉටේවා කියන පාර්ථනාව ද ඇතිවයි අද දෙන හැත්තෑ හයිවනි ජන්ම දෙනය සමරණ කොස්ගම පහලකොස් ගම PK. ප්‍රේමා චන්ද්‍රස්සය කර මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. දෙදහස් විසිත්තුනේ දෙෙසැම්බර් මස දෙවනිදින හැත්තෑ දෙවැනි උපන්දිනය යෙදුණු ඩ සීලවති මැනිකේ මේණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායශ ලැබීම සඳහාත්න් අපයෝබතුමියයට සුව සපිරී උපන්දිනයක් පේවා කියලා ප්‍රාර්ථනා කරන. දැනට අසු දෙවනිවයේ පසුවන HHM. මධතුම බණ්ඩා පියාණන්ට නිදුක්නෙරෝගී සුවය දිර්ගාුෂ ප්‍රාර්ථනාකිරීම දිවංගතවන මෑණන්ගේ පියාණන් ඩ. උක්කු බණ්ඩා මහතා ඒවගේම මෑණියන්ගේ මව ඒ පළුංග මැනිකේ මැතිණිය, පියාගේ මෑණියන් Rයෙන් බිසෝමැනිිකේ මැතිණිය පියාගේ පියාණන් HHM ටිකිරි බණ්ඩා මහතා ඒවගේම නමින් මේිය පරලවගිය ඥාතීන් D සැනිවිරත්න බන්ඩා, DM. මොතු බන්ඩා, D. පොඩිමැනිිකේ, D රන් මැනිිකේ HM ඩිංගරි බන්ඩ, HHM පොඩිමැනිකේ, T.G. ගුණදස්සු මහතා ඇතුළූ මේ පරලවගිය සංසාරගත සියලූ මනෑසියන්ට පින් අනුමෝදැන් කිරීමත් සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නෙරෝගී සුවය ප්‍රාර්ථනා කරමින්, අද දවසේ ධර්මදේශනාවේ දායකත්ව ගෙන කටයුතු කරන්නේ ගලගෙදර මිකතැන්නයි ගොඩවත්ත එක සියතිහ ඒ නිවසේ පදිංචි කොළඹ ජාතික පුස්තකාලයේ සේවය කරන HHM ජයන්ති කුමාරිහේරත් මැතිනය ප්‍රධහන පවු්ලේ සීලු දෙනා. බෙලියත්ත පල්ලත්තර ආරහේන එල් සනානායක මැතිනියගේ දූ දරු පිරිස ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ සේනානායක මැතිනියගේ අනු හයවෙනිී ජන්මදිනයාද අපයෝබතුමයට ස්ුබූපන්දිනයක් ව ඒවා කියලා ප්‍රාර්ථනා කරන ආරහේනි ලොකුමහත්මයා පියාණන් සිහිකර පින් අනුමෝදැන් කිරීම දෙපාර්ශවය මියගිය දෙමව්පියන් ප්‍රධහන සිලූමදිනාට පින් අනුමෝදැන් කිරීම ඒ වගේම දූදරුවන්ගේ සියලු බලාපොරොත්තු රැකිරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ගෞරෝණී දේශකෑණන් වහන්සේට සුවසත ප්‍රාර්ථනාකිරීම පල්ලක්තර පඤඥා ජෝතිය ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සගරුවනට අපවත්වන්නට ඒදුුණු මහ සංඟරුවනට නිර්වාණ සුවය ප්‍රාර්ථනාකිරීමේ අරමොනද ඇතිවයි අදදින ජන්මදිනයේ දෙන, බෙලියත්ත පල්ලත්තර ආරහේනේ පදිංචි, එල් සනනායක මැතිනය ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ සිය දූදරුවන් සමඟ. නිල්මිණී ගල් හේන මැතිනිය පන්සිය හතලිස් හතර වැවපාරබොර්ලෙස්කමුවේ සිට ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. මීට වසර දහත්තුනකට පෙර දිවංගත වුණ පදරණය පියාණන් විජේරාජ ගල් හේන, මැතිතුමා පියාණන් සසිහිපත්කිරීම පින් අනුමෝදැන් කිරීම. එතුමාගේ භවගාමී දිවිය වාස්නාවන්තවේවා කියන ප්‍රාර්ථනාව හන්රිගල් හේන සීයා ඒවගේම අමරසිංහගේ සිසිලියානා සිල්වාච්්‍යයම්මා, ගම්පහ ඔරුතොට වර්ණකුලසූරියගේ ධර්ම සිරිවිජයසිහ මාමණ්ඩිය. එතුමා මිය ගොස් වසර විසි තුනක් එවගේම වේරහැර ගංගාරාම පාර පෞුලස්ගුණ සේකර සීයා. එඉ පෙරමගේ සයිමන් පෙරේරාසීයා, සබිලියානා ගුණ සේකරාච්චයම්මා සිහිකර පින් අනමෝදැන් කිරීම, රක්වාන කරනෝදාගම පුුණ්‍යේ ලථාවේ ක්‍රමසිංහ නැන්දනියයට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීම. එමෙන්ම දෙසැම්බර් දෙවිනිදින අස්ුවැනිවයට පා තැබූ කුසුමා පත්මරාණී අයිල පෙරමමෑණියන්ට නිදුක් නිරෝගී සුවය චරජීවනය පතා, ර්මදේශනාවේ දායකත්වේ ගෙන කටයුතු කරන්නේ බොරලෙස් ගමුව වැවපාර පන්සිය හතලස් හතර නිවසේ පදිංචි නිල්මිණී ගල් හේෙන මැතිනිය ප්‍රධාන පවුලේ සේලු දෙනා. කොළඹ අට බොරල්ල සර්පන්ටයින් පාර එකසිතිස් හත ශ්‍රීධර සෙවන Aජවි පතිරණ ධර්මදේශනාවේ දායකත්වයටෙක් වන්නේ පතිරණ මෙහෙයුම් පදන මේේ නිර්මාත්‍රෝන් වන පියදස්ස පියානන්ටත් ප්‍රථම සභහපති වූ ලීලාවති මෑණියන්ට සැපෙන් සැපේටම පැමින නිර්වාණබෝධය ලැබේවා කියන මෛත්‍රීසිතින් ප්‍රාර්ථනාකිරීම පතිරණ මෙහෙුම් පදන මේ සිලූම සාමාජිකයන්ට දීර්ඝායශ ප්‍රාර්ථනාකිරීම බුද්ධ ශ්‍රද්ධාව වැඩේවා කියන ආශීර්වාධාත්මක ප්‍රාර්ථනාව රටවෙනවෙන් දිවිපිදූ විරෝධාර රණ විරුවන්ට නිර්වාණ සුවය ප්‍රාර්ථනාකිරීම ගෞරවනය දේශකාණන් වහන්සේට. උන් වහන්සේගේ සියලු කටයුතු සාර්ථකව කරගනයාමට නිරෝගී සුවයම ලැබේවා කියන ප්‍රාර්ථනා ඇතිවයි අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ කොළබාට බොරැල් සපන්ටයින් පාර් එකසිියතිස් හත ශ්‍රී දරසෙවන පදිංචි එජV පතිරණ ප්‍රධාන සියලු දෙනා.මීළඟට මයිතාම ගෞරවෙන්න්න ආරාධනා කරනවා ගෞරවනය දේශකයන්න් වහන්සේට පුුණ්‍යානමෝදනාව සඳහා ධර්ම දේශනාව සඳහා දායකත්වය ධර්මින් කටයුතු කළ පින්වත් හැමදිනාටමත් ඒ පවුල්ලල සියලු දෙනාටමත්. එවාගේම මේ මහෝතේ ධර්මශ්‍රවනය කළ හැමදිනාටමත්. නිදුක් නීරෝගී භාවේ කයික මානසික නිරෝගීතාවේ සැපත සාන්තිය උදාවේවා. යහපත් අරමුණු අභිප්‍රයන් එත්ස සිද්ධ වේවා උතුම්මූනි රවාණ සාන්තිය ලැබීමට මේ කුසලෝ පදනමවේවා කියල සාධ කියලා අපි. ඒවගේම අප ශාසනය ලෝකෙ අරක්ෂ කරන්නව සලු සම්මඇ ෘෂ්ික දිේතන් වහන්සේලාටත් මේ පින්පෙත් අනුමෝදං කරමු අනුමෝදං වේවා ඔන්ගේ ආරක්ෂාව ආසිර්වාදේ දපකිරෙ යුමීත්වා කල සාධ කෙළ දෙවියන්ට පින් දෙෙමු. ආකාසට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පු්ඥන්තං අනුමෝදි. ചර రਖන්තුులోോക്കസసනం ആకസٺచබുමٺදවාനග മहिതിక പഞන්త అనుുമോ തിതവചిරන්రഹන්తुදේశන ആకസഹచබുമටٺදවාനග മहिද್ധിക്ക ඥන්තන් අනුමුදිත්වා චිරංරකන්තු මංපරන්ති. ධර්ම දේශනය පැවැත්වූ ගෞරවනය දේශකෑණන් වහන්සේ රාගම දඹුව ශ්‍රී ලංකා රාමාධිපති ශ්‍රී ලංකා පදනම්මායතනයේ, දුරස්ථ හා වි්‍යවෘත අධ්‍යාපනාශය අංශාධිපති ෆ්‍රී ලංකා ගුවන් විදුලි සස්ථාවේ උපදේශක පෝජ්ජය පාද පට්ටියවෙල මහින්ද ස්වාමන් වහන්සේ. අපිඔොන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාධකාරයක් දී ප්‍රාර්ථනා කරමුූ සාධූ සාධූ සාධූ. දයකත්ව ලබාගැනීමට ඔබත් කෙමති නම් කතා කරන්න පිට අපේ දුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනාවයයි හැත්ත එකයි හතලි හ මෙම ධර්මදේශනය ස්BC ධර්මදේශනා යු ඔබ්නාලිකා වස්සේද සවන් දෙන්නට පිරිවන්න මෙතෙක් වේලා ධර්මස්්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.